වස්සාන ධර්ම දේශනා වස්සාන ධර්ම දේශනා ජටබ් නාලිකා බොස්සේ ප්‍රචාරයවන මෙම සුමදුර ධර්මාණු ශාසනාවෙනුවෙන් පින් බර දායිකත්තුවයගෙන කටයුතු කළේ බත්‍රමුල්ලේ පදිංචි චමරේ රण සිංහ චානකරන සිංහ සහ ජිත්මාරණ සිංහ දියනිය යන පින් වත් පිරිසයි. එම පෙන්වත් පිරිසගේ ප්‍රදහන අරමඩ වන්නේ වසර දහතුනක් ආයු වලදා ගිලන්වසිට මීට වසර පාලෝකට පෙර පර්ලෝ සබතුූ ඊශානිී රනසිංහ දියනියට ඊශානී රණසිංහ දියනියගේ විසි අටවන ජන්මදිනය සිහිකරමින් ඇයට මතු භවයන්හිදී අකල් මරණවලට ගුදුර නොවේවා යන සද් පාර්ථනාවෙන්යුතුව පින් අනුමෝදැන් කිරීම පිණිස වස්සාන ධම්මදේශනා යුබ නාලිකාවස්සේ සිදු කළ ධර්මදානමය පින්කමයි. අද දේශකාණන් වහන්සේ අතිපූජනීය මාලිම්බඩ ප්ඥාසාර ස්වාමීන් වහන්සේ අවසරයි අපි හාමුදුරුවනේ. සමන්තාචක්කවාලේසු අත්ථගච්චහන්තු දේවතා සත්තහම්මං මුනිරාජත්ස සුනන්තු සත්ක මොක්කහදන් දම්ම සවන කාලු අයංබදන්තා දම්ම සවන කාලු අයංබදන්තා දම්ම සවන කාලු අයං බදන්ත නමුතස්ස භගවතු වරහතු සම්මාසම්බුත්තස්ස නමුතස්ස භගවතෝ වරාහතුෝ සම්මා සම්බුත්තස නමුතස්ස භගවතෝ වරගතුෝ සම්මාසම්බුත්තස ගරුත්‍ර මහා සංඝරත්නය නවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනේ අද මේ උතුම් ධර්මදානමේ පුුණ්්‍ය කර්මයෙහි පින්බද්දායකත්වේ ගෙන කටයුතු කරන්නේ, බත්තරමුල්ලේ පදිංචි චමරී රණසිංහ මහත්මිය, චානක රණසිංහ මහත්මා සහ ජිත්වා රණසිංහ ආද්‍රභරතියනය. මේ තුන්දනා විසින්තමයි අද මේ ධර්මදානමය පින්කමෙහි වන්ත වූ දායකත්තේගෙන කටයුතු කරන්නේ. ඉතින් මේ පින්වතුන්ගේ ප්‍රධාන අරමුණ බලාපොරොත්තුවතමයි වසර දහතු නක්කායු වලඳා, ගිලන්වසිට මීට වසර පහළුවකට පෙර පරලෝසපත් වූ ඊශානී රණසිංහ ආදරණීය දියනියගේ විසි අටවන ජන්මදිනය සහ අපනමින් මිය පරලෝ යන්නට දුණු සියලුම ඥාතීතමිත්‍රාදීන්ටබින්දෙන්ඩ මෙ පින්කම පවත්වනවා කියලායි මේ පින්වතුන් සඳහන් කරලා තියෙන්නේ. තවත් අරමුණු පරමාර්ථ කීපයක් තියෙනවා, ඒවත් අපි පසුව සඳහන් කරලා පුන්යානුමෝදනාක් කරමු ආශීර්වාද කරමු, එතෙක් බුදුබණ පදයකට අවධානය යොමු කරමු පෙන්වතුනේ. ශ්‍රද්ධාවන්ත පින්වතුනේ මේ ඔබ සූදානම් වන්නේ තතාගත ලොවතුරා බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්්‍යයා විශයහි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සද්ධර්මය බිඳක් සිහි පත්කරමින් ඔබේජීවිතයට මානසික සැනසීම සහනය සංසිින්දීම ඇතිකර ගණ්ඩ පුුණ්‍යකාමී සිතුවිලි අවධි කරගෙන කුසලය ෝබේ ආධ්‍යහත්මයහි වඩන්ඩ මෙලො වසයෙන් ජීවිතය සාර්ථක කරගෙන පරළුව ජීවිතයත් සාර්ථක කරගෙන ආධ්‍යාත්මයේ ගුණධර්ම වර්ධනය කර ගනිමෙන්. සකලක් ලේෂයන් ප්‍රහීනකොට ලබන අමාමහා නිවණින් සැනසීමේ බලාපොරොත්තුවද ඇතිවයි මේ ධර්මය ශ්‍රවනය කරන්නේ. මේ ලෝකයේ පින්වතුනි ශ්‍රේෂ්ඨතම දර්ශනය බෞද්ධ දර්ශනයයි. හැගින් වලට වහල් නොවන යැදීම්වලින් තොර. ආගමික මති මතාන්තර නැති සැබෑ දර්ශනයක් හෙබේ ලෝකයේ එකම සුවිශේෂී දර්ශනය බෞද්ධ දර්ශනයයි. මේ හා සම කළ හැකි දර්ශනයක් මේ මිහිපිට කිසිම ආගමික නායකයෙක් චින්තකේ. මනුෂ්‍යයන්ට හඳුන්වාදී නැහැ. ඒ තරම් සුවිශේෂී දර්ශනයක් තමයි බෞද්ධ දර්ශනය. මේ දර්ශනය තමන්ගේ ජීවිතයට එකතු කරගත්තොත්. පෙන්වතුනි අච්චාන අනුවන චින්තනයන්ගෙන් පහවී ගොස්. බුද්ධිමත් හේතුඵල ධර්මාණුකූල චෙන්තනයක්. ජීවිතයට සමීප කර ගනිමින් වඩාත් අර්ථවත් වැඩදයි ජීවිතයක්. තමන් ගත කරන අතර සමස්ත ලෝකයාටම ජාතියාගම් කුලමල බේදවලින් තොරව. මේ ජීවිතය තුළ සැමට සහනය සලසන සමානත්මතාව ක්‍රියාත්මක වන ආධ්‍යාත්මික සුවය ඇති කරන වැඩපිළිවලකට යාහැකිී පෙන්වතුනේ. ඒත් තරං සුවිශේෂී ශ්‍රේෂ්ඨ දර්ශනයක් තමයි බෞද්ධ දර්ශනයකයන්.ඒ නිසා මේ දර්ශනය අපේ ජීවිතයට මෙච්චර තියෙද්දෙත් ලංකරගන්නේ නැත්තේ ඇයි දැයි අපි දුක්විය යුතුයි කණගාටුවිය යුතුයි පෙන්වතුන. බුද්ධෝත් පත්ති කාලයක උපත ලබල ඒ විතරක් නෙවෙයි සසර පින් නිසා මනුෂ්ෂත්වයක් ලබාග. ඒ විතරක් නෙවෙයි අංගවි කළ නොවී මන්ද බුද්ධික නොවී ඇස් දෙක හොඳට පේන කන්දකඇහෙන ගඳ සුවඳ හොඳට දැනෙන පහස දැනෙන අතපයෝ හොඳට තියෙන බුද්ධිමත් දරුවෙකු වශයෙන්, පුද්ගලයකු වශයෙන්, මෙලොව ජන්මලාභය ලබල, ළමාකාලයේ තරුණ කාලයේ වැඩි හිටිකාලයේ ගත කරලා වයෝවුරු්ධ තත්වයට පත්වෙලත් සමහරෝ. ලේබලය ඇහුවොත් බෞද්ධ ආගම ඇහුවොත් බුද්ධාගම ඒත් මෙච්චර වයෝවුරුද වෙලත් පෙන්වතුනී මේ තරම් ගැඹරු දර්ශනයක් මේ තරම් පිහිටවන දර්ශනයක් මේ තරම් සුවිශේෂී දර්ශනයක් මේ තරම් සහනයේ සැනසීම දෙන දර්ශනයක් තිබිලත් ඇයිදා අපි එය ස්පර්ෂන කරන්නේ ඇයිදා අපයින් ප්‍රයෝචනයක් ගන්න නැත්තේ එකේක පැතිවලට එකේක පුද්ගලයන්ට වාසිලබා දෙන හැගින්වලට යටවන වහල් වන ආගමික පිළිවෙත්වලට පමණක් සීමාාවන සර්ව බලධාරී පුද්ගලයකු මෙහයවන ආගමික සංකල්ප නැති මේ දර්ශනය තුළ ඕ නෑම කෙනෙකුට හිතන්ඩ විවේචනය කරන්ඩ ඇත්තනම් පිළිගන්න නැත්තනම් ප්‍රතික්ෂේප කරන්ඩ ඕනම ධර්ම කරුණක් ත්‍රිපිටකය සමගින් ගලපල බලන්ඩ බුදුරජාණන් වහන්සේගේ අවසරය ලැබුණේ මේ දර්ශනයක්න නිසා පින්වතුනේ. කාලාම සූත්‍රේදියකයි පෙන්වා දුන්නේ මා අනුස්සවේන මා පරම්පරාය මා ඉතිකිරාය මා පිටක සම්පදාානේන මා ත්තක්ක හේතු මානාය හේතු මා ආකාර පරිවිතක්කේන මා දිිට්්‍රි නිර්්්‍යානක් අන්තිහා මා බබ්්‍යරූපතාය මා සමනෝනෝකරු මා අනුස්සවේන ඇසූ පමණින් පිළිගණ්ඩිපා. මා පරම්පරාය පරම්පරාවන් ආපමණින් පිළිගණ්ඩිපා. තමන්ගේ තර්කයට න්‍යායට ගැලපුනු පමණින් පිළිගණ්ඩිපා. පොතපතේ තිබූ පමණින් පිළිගණ්ඩිපා. මෙහෙම වෙයි කියල හිතල පිළිගණ්ඩිපා. බලන් පින්වතුනි තමන්ට රිසිසේ සොයා බැලිය හැකි ආදානග්‍රාහීව පිළි නොගෙන. සර්ෝබලධාරී දෙවියන් කියන ආකාරයට පිළිගන්නා දහමක් නොව, සොකීය බුද්ධියෙන් විමසා බලා, සන්දිට්ටිකෝ, අකාලිකෝ ඒහි පස්සකෝ, බලන්න පෙන්වතුනි සාන්දෘෂ්ටිකයි මේ දැන්දැන් මේ දකිින්ඩ පොළුවන්. අකාලිකයි මෙ ඕනම කාලික මෙය අත්විදිය හැකි. ඒහි පස්සකෝ ඇවිත් බලන්ඩ බලන්න පින්වතුනි මෙවැනි ලක්ෂණවලින් සමන්විත සුවිශේෂී දර්ශනයක් අපට තියෙනවා. බුදුරජාණන් වහන්සි පහළවෙච්ච සමයක ඒ කාලය තුළ අපි පහළ වුණ අපි මනුෂසත්වයක් ලැබුවා. ෂණසම්පත්තිය ලැබවා මිත්‍යා දෘෂ්ික නොවී සම්ය්‍ය දෘෂ්ටික පවුලක උපත ලැබවා. මේ සියල්ල තියාගෙන කාල බීල ඇඳල පෙළඳල විතරක් ජීවිතය ගෙවන ආගමක් දහමක් නැති. ඒවාට හිත යොමු නොකරන කොච්චරනම් පිරිසක් ඉන්නවාද. වයෝවුරුද්ධ තත්ත්වයට පත්වෙලත්. මරණයාබීසඉඳගෙනත්. ඇයිද මේ තරම් දහමක් තියෙන සැනසීමේ මඟ පෙන්වන දහම. අප නැබුරන වන්නේ. ඇයි බණපදයක් අපට අහන්ඩ බැරි. ඇයි අපි බණපදයක් පිළිපදින්න නැබුරුවෙන්න ඇත්තේ. ඇයි පන්නතුන මෛත්‍රී භාවනාවකට ආනාපාන සති භාවනාවකට යොමු නොවන්නේ. උදේට අවසට ඇයි අපි බුදුරජාණන් වහන්සේට මලක් පහනක් පූජා කරන්න මැලිවෙන්නේ දනක් පිනක් කරන්න අපි ඇයිද එයට සමීප නොවන්න. ඒකත් සංසාරී පාපකර්මයක්. මේ තරන් දහමක් අපේ ළඟට ඇවිල්ලතියද්දී. ඒ දහමින් තම තම නැන පමණින් ප්‍රයෝජනගත හැකිවතියෙද්ද. පුුණ්‍ය කර්ම කුසලකරම කරගත හැකිවති යද. ඇයි පින්වතුන අපි ඒ දහමින් ප්‍රයෝජන නොගන්න. ඒ නිසා ඒ දහම අපි ජීවිතයට සමීප කරගනිමින්. ඒ දහමින් උපරිම ප්‍රයෝජනගන්නට අපි උත්සාහගත යුතුයි. අපි ක්‍රියා කළ යුතුයි. පස්සෙ පසු තැවෙන්න වෙනවා. මරනාසන්න මොහොත්ට ආවට පස්සෙ. කෑදරකමින් තන්හාවෙන් මසුරු කමින් අනිත් අයට කිසිවක්. අත්පත් කරගන්න නොදී. මිලමුදල් බවබෝග වතුපිටි යානවාහන ගොඩ ගහගත්තා. තන්හාවෙන් පොදි බැඳගත්තා. හැබැයි පෙන්වතුනි මරනාසන්න මොහොතට ගියාට පස්සෙ සිහිවෙයි බෞතිකව එකතු කරපු මේ කිසි දෙයක් අපට ගෙන ියන්න බෑ කියන එක. ඒ සියල්ල අපි හිතුවත්. අපි නොහිතුවත් පින්වතුනී අපි දැනගත්තත් අපි නොදනගත්තත් පින්වතුන ඒ සියල්ලා අපට දාලයන්න වෙනවනේ මේක හිතන්ඩ ගෙනියන් පුළුවන් යමක් තියෙනවනං ඒ අපි කරගත්ත හිතේ එකතු කරගත්ත පින් පව්ටික පමණයි පෞගෙනනිිච්චොත් සසර දුගතිගාමී පින්ගෙනනිච්චොත් සසර සුගතිගාමේ. එහෙනම් පවු් කරල පව් එකතු කරගෙන පෞ්ටිකත් එක්ක මැරිලා සතරාපායිෙන් එහෙකට යනවාද පින් කරලා පින්ටික එකතු කරගෙන කුසල් වඩලා අවසානයේ යහපත් චුතිසිතක් ඇතිකරගෙන කර්මය කර්මඩිමිත්ත ගතිනිමිත්ත ඇතිකරගෙන කුසල සහගතව මැරිල ගිහිල්ලා මනුෂ්්‍යලෝකෙ හරි දිවියලෝක හන්නෙහිහරි උපදිනවද මේක ඔබට අයිතිකාර්යක්. ඔබම තීරණය කළ යුතු දෙයක් කාටවත් ඔබට අපායට ඇදල දාන්නත් බැහැ කාටවත් ඔබව පෙන්වතුන දිවියලෝකට ගෙනෙහින්දාන්නත් බැහැ ඒක කළ හැක්කේ ඔබටමයි. කෙනෙකුට පුළුවන් ඒකට මග කියන්න. බුදුරජාණන් වහන්සේ කළෙත් මග කියන එක. තුම් මේහි කිච්චංආත පං අක්කාතාරු තතාගතා තතාගතවරු මග කියන්න ෝවෙේදේ නොඹලාගේ කාර්ය නොබලා විසින් කළ යුතුය පලන්න පෙන්වතුන. තථගතයන් වහන්සේ කරන්න මග කියන එක විතරයි. අපේ වැඩක් තමයි මේ පෙන්වාදෙන යහ මග බුදු මග ආර්ය මග ගමන් කරන එක. මෙච්චර ආර්ය මාර්ගයක් අපි ඉදිරියේද මවල පෙන්වල දෙත්තත්. ඇයි පින්වතුන එය මායින්නොකර ගණන්නොගෙන අන්දයන්සේ බිහිරන්සේ කටයුතු කරන්නේ. ඔබට මේතරං ධර්මය ළඟටගෙනල්ල දෙනකොට. ඔබේ නිවසේ ගුවන්විදුළි යන්ත්‍රයෙන් ඔබේ නිවසේ රූපවාහිනියෙන් ඔබේ නිවසේ ඔබ භාවිත කරන දුරකතනෙන් ඔබට ධර්මය ළඟට ශ්‍රවනය කරන්න අවස්ථාව ලැබිලත් මනස අවුල් කරන මනස නොසන්සුන් කරන මනස පීඩාවට පත් කරන අසාහනය වර්ධනය කරන තන්හාව ඇති කරන දේශය ඇති කරන ුවක කම් කේලම් බුරුව වර්ධනය කරන අබමල් රේනුවකට වැඩක් නැතිදේ. අන්තර්ජාලය ඔස්සේ බලමින් නර්භමින් තාව කාලික වින්ධනය පතා කටයුතු කරන්නේ ඇයි. ඔබට ඇයි වෙරිමි බණපදයක් ජීවිතයට එකතු කරගන්ට මෙන් අපට ලැබෙන්නේ සහනයක් සංසිඳීමක් නම්. අන්නේ සහනය එකතු කරගණ්ඩ අපි උත්සාහ කරන්්ඩ ඕන පෙන්වතුනි. ඒක තමයි අපි දෛනිකව කළ යුතු ක්‍රියාව. හැම මොහොතකම පින් වැඩෙන් එත කොටයි. උදේ අලුයම පටන් ගත්තාම. සැන්දෑ නින්දට යන මොහොත දක්වාල. කොච්චර අපට පින්කම් කර ගණ්ඩ පුළුවන්ද. නමුත් අපි හිත නෑ. ලෞකිකත්වයට. අංචකාම සම්පත්තියට රාගයට කාමයට තන්හාවට අවිද්‍යාවට යටවෙමින් අන්නයට ඊර්ෂා කර කරා දේශ තරහා අමනාපකම් ඇතිකර ගනිමින් කටයුතු කරන්නට පෙළඹින්නේ ඇයි. එ නිසා ඔබහි තන්ඩෝන අපට ලැබීතියනමී උත්තරීතර මනුෂ්‍යත්වය මෙන් අපි උපරිම ප්‍රයෝජන ගණ්ඩෝන පින්වතුනිි එය අබමල් රේනුවකට මායින් නොකර තමන් නිකරුණේ මේ ජීවිතය විනාසට යන විතියට ගෙවී යන්නට ඉඩ දෙෙනවා නම් අපි කොච්චර අනුවනත. ඒ නිසා අපි උත්සාහ කරන් ඩෝන අපේ ජීවිතය මොහොතින් මොහොත දියුණුවට සදාචාරයට යහපතට සාරධර්මවලට ලංකරගන්න පින්වතුනි. අන්න ඒක තමයි ඔබ මනුස්සේක් හැටියට කළ යුතුවන්නේ පින්වතුන. පින් කියලා අපට කළ හැකි කොටසක්තියනවා. පවු් කියලත් කොටසක්තියනවා. මොනෝද පින් කියන්නේ? බලන්න එදිනෙදා මේවක් කරන්්ඩ පුළුවන්ද කියලා. පින් කියල කියන්නේ තමන්ටත් යහපතක් වන අන්නයටත් යහපතක්වන. කායික වාචසික මානසික ක්‍රියාවක් සිද්ධ කල්ලා හිත සතුටු කරගැනීම. තැන් මෙවැනි ක්‍රියා ගෙදර ඉඳන් කරන්න බැරිද. දන් දෙන්න සිල්රකින්න භාවනා කරන්න. කරන්න බැරිත පුළුවන්. අලුියම නැගිට්ට වෙලා විඳලා පින්වතුන උදේ බුද්ධ වන්දනාවේ ඉඳලා. මා කියන්නේ දවසේම වැඳවැඳ ඉන්ඩ කියන එක නෙවෙයි. දෛනික ජීවිතයේ වැඩ කරන්ඩ හැබැයි පාන්දරම මේ වැඩේ කරලා. බුද්ධ වන්දනාවේ දිලා. මූනකට හෝදගත්තට පස්සේ සංවරව බුදුරජාණන් වහන්සේ අභියස ඇවිල්ල වන්දනමාන කරලා. දවසි වැඩ කටයුතු ආරම්භ කරලා. දවස නිම වෙනකොටත් සන්දය අභාගේදිත්. මේ කටයුත්තම කරන්න පුළුවන්. එහෙනම් පන්නතුනි පින්කමක් ගෙදර ඉදම්ම කලා වෙනවා. ඇයි මේට නැබුරුුවෙන්ඩ බැරි. ඊළඟට බලන්ඩ දන් දෙන්න පුළුවන්. මහා ලොකු විදියට සල්ලි මිලමුදල් වියදන් කරණ්ඩ ඕන නෑ පින්නතුනේ ඔබ කෑම හදලා. ඒ හදන කෑමිින්. බත්මිටක් සතෙකුට දන් දෙෙන්ඩ පුළුවන්. මහලුකු දෙයක්න වේෙනේ පින්වතුනි බත්මිටක් කියන්නේ මේ බත්මිට අනුන්ට දන් දෙෙන්ඩ පුළුවන්. අන්න බලන්න කෑම කාලා ඉවර වෙලා ඉඳුල් පිගාන හෝදලා විසිකරන කොටත් ඔබට හිතන්ඩ පුළුවන් මේ පිංගාන තියන ඉඳුල් ටික මේ ඉඳුල් වතුර ටික සතිකුට ආහාරයක් වේවා. බලන්නු පින්වතු නිහිතන්ඩ පුළුවන්නේ. දැමින් නිවස ඉඳගෙනම කර්ඩ පුළුවන් පින් කම්මේවා. නමුත් අපි එච්චරහිතන්නේ නෑ. නිකාම්ම කාලය ගත වෙන්න දෙනවා වල්පල් වලට අවධානයමු කරමේ. ඒව තමයි අපි එකතු කරගන්න. ඒව එකතු කරගෙන අනුන්ගේ කුණු ගොඩවල්ලො ලුවෙදාගෙන අපි නිකං හිත රක් කරගන්න. ඔය ඕලාරික පහත් දේවල් බලබලා අපි දේශය ඇති කරගන්න තරහා ඇති කර ගන්නවා. ඊර්ෂයාව ඇති කරගන්න කුහකකං ඇති කරගන්න. මේ සියල් ඇතිකර ගන්නේ කිසිම වැඩක් නැතුව. ඒ නිසා ඔබට පුළුවන්නේ පෙන් නතුනේ එවැනි ලාමක පහත්දයින් වෙෙන් වෙලා. යහපත්දයකට අවධහනය යොමු කරමින් කල්ගත කරන්න. එක නේ ද බුද්ධිමත් කෙනෙක් වශයෙන් කළ යුතු ක්‍රියාව. ඒ නිසා අන්න එවැනි දේටයි අපි අවධහනය යොමු කරන්න ඕන පෙන්නොතනේ. දැන් බලන්න ප්‍රතච්චනයි අපි ප්‍රතච්චන අපි අපි තුළ තියෙනෝ ඉඳුරන් පහක් ඇසකණ නාසය දිව ශරීරය කියලා. මේවායින් අපි මොකද කරන්නේ අපි මේවාඉන් රූප ශබ්ද ගන්දරස ඉස්පර්ෂ මේවා ග්‍රහණය කරගන්න මේවා ග්‍රහණය කරගත්තාට වර්දක් නෑ හැබැයි සීම සහිතව නමුත් අනවශ්‍ය පරිදි රූප අතරයේ සිත රඳවන්න ගියෝ ශබ්ද අතරයේ සිත රඳවන්න ගියෝ සුවන්ද අතරේ හිත රඳවන්න ගියො රාසා අතරයේ පහසාතරයේ හිතරඳවන්න ගියොත් කවදදාවත් පින්මතුනි සීමාවක් වෙන්නේ නැහැ. ඒ නිසා පංචකාම සම්පත් නිවැරදිව, සාධාරණව යුක්තිසාගතව සීමා සහිතව ජීවිතයට ළඟාකරගත්තාට එය වරදක් නොවෙේ. බුදු දහම අනුමත කරලා තියෙන්න පෙන්වතුනිී වැරදි කාමසේවනයෙන් වෙන්වීමයි ගිහි පෙන්වතුන්ට. කාමසේවනයෙන් වෙන් වෙන්ඩ කියල නෑ. වැරදි කාමසේවනයෙන් වෙන් වෙන ගමන් එදින එදා ජීවිතය තුළ දිනපතා පෝයක් දවස ආාවට පස්සේ පෝය දවසට මොකද කරන්නේ එදාට පෙන්වතුනී පොය අෂ්ටාංග සීලයේ සමාදං වඩ ෝඩ පන්සලට යන්ඩ බැරිනම් ගෙදර ඉඳංහරි. පොහොය අෂ්ටාංග සීලයේ සමාදං වෙමින් කටයුතු කරන්න ඔබට පුළුවන් එතකොට එදාට අපි නිවැරදිකාම සේවනයෙන් පවාවෙෙන් වෙනෝ එදාට ගත කරන්නේ බ්‍රක්්මචාරීජීවිතයක් එදාට විකල් බොජනින්වෙෙන් වෙන. එදාට නිසි වෙලාවට විතරයි ආහාර ගන්නේ. බලන්න පෙන්වතුනි එදින එදා පන්සිල් සමාදන් වෙනවා පන්සිිල් ආරක්ෂා කරනවා මාසිකට එක දවසක් අෂ්ටාංග සීලයේ සමාදන් වෙනවා. පෙන්වතුනි මෙිච්චර අවස්ථාව තියෙද්දෙත්තු. අපේ බෞද්ධ ජනතාව අතරින්. කයෙන් කීදනාද පොහොය අෂ්ටාංගසීලයේ සමාදන් වෙන්නේ බොහම සුළුතරයක් ඒ නිසා මසකට එක් වරක්වත් මේ මානසික සැනසීම උරුම කරගණ්ඩ නම් සතුට ඇති කරගන්න නම් පීඩාකාරී මනසිං විංවෙඩ නම් නොසන්සුන් මානසිකත්වය නැති කර ගණ්ඩනම් මෙන්න මේ බෞද්ධ ප්‍රතිපදා මාර්ගයට අපි අවතීරණ විය යුතුයි පෙන්වතුනි ඒක තමයි අත්‍යවශ්‍ය කාරණය. දැන් බලන්න අපට පුළුවන් නිවසේ බුද්ධ පූජාවතියන්න පවතු. අපි බෞද්ධ නිවෙස්වල බැලු අහම. කීයෙන් කී දෙනෙත්ද බෞද්ධයෝග හැටියට බුද්ධ පූජාවක්ති යන්න. ගෙදර හැම දාම ඔයනු. ඒ ඔයල පිහල තමනුත් කාල ගෙදර හදන බල්ලු බලල්ලුන්ට අද්දීලා ඉඳුල්වට්ටික ගනු කෝඩිටත් දානෝ ඉතිරිවා. ඒ වනාට බත්මිටක් මේ බෞද්ධ නිවසක වනත් බුදුහාමුතුරුවන්ට දන් දෙන්නේ නෑ. මේ පිළිබඳව දැනගත් අය දන් දෙනවා. නමුත් සමහරනිවෙස්වල එහෙම දන්තීමක් දකිඩනෑ. ඒ නිසා පින්වතුනි මෙන්න මේ දානය උදේට තමන් හදන කෑමේ පෙන්නතුනී එක බත් මිටක් ව්‍යන්ජන ටිකක් එ ඔබ කන්නේ කිරිබත්ද ඉන්දියප්පද එහෙම නැත්තම් බතුයි පොල් සම්බෝලයේද කියල ප්‍රශ්නයක් නෑ. එයින් බුද්ධ පූජාවට පළමුව වෙන් කරන්න පොඩ්ඩක් වෙන් කරලා බුදු හාමුදුරුව අභියසය තැන් පත් කරලා ගාථ කියලා වන්දනාමාන කරන්ඩ. එයින් තැනෙන පිහිට මෙ මෙතකෙයි කියල කියන්ඩ බෑ පෙන්වතුනේ. අප ප්‍රමාන පිහිටක් එයින් ලැබෙනෝ පෙන්වතුනේ. දවල්ටත් පෙන්නතුනි අපට පුළුවන් දහයමාරට පමණ ගෙදර හදන ඒ වෙනකොට හදල තියෙන්න්නේ එකව්‍යන්ජනීද ඒ එක ව්‍යන්ජනයක් එ හරි පූජාවතියන්ට දෙන් උදේට දවල්ට බුද්ධ පූජාව තියලා පැය කාලක් බාගයක් එහෙම තියෙන් නැරලා ඊට පස්සේ අපි පූජාව අයිංකරන. මේ පූජාව අයිංකරනකොට සමහර වෙලාවට වැඩි හිටියෝ කියනවා දරුවෙක් මේ පූජාව ගෙනෙහිල්ලා කුණු කූඩට දන්න හදනකොට සමහර වෙලාවට වැඩි හිටියේ බලාගෙනදල කියන්නඩ පුළුවන් අප ඕක විසිකරන්න එපා අපරාදේ. මෙහෙම කියනෝ වෙන්න පුළුවන්. මෙම කියනවා. ඕක විසි කරන්න එපා අන්නර සතාට දෙන්න පුතෙ. අන්නර හිඟණ මනුස්සයට දෙන්න පති කියලා ඕකට බොහෝදී කියන නිවෙස්තියනම්. දැම් පින්නතුනි අපි පූජාව අවසන් වුනාට පස්සේ. පැරණි මතයක් තියෙනවා පන්සලකනං පූජාව තිබ්පට පස්සේ අයින් කරනකොට පූජාව හා සම්බන්ධීෙන් පන්සලේ අතුපතු ගාන පිගන්කෝප්ප හෝදන විවිධ කර්තව්‍යයන් කරන ආවතේවකන් කරන කෙනෙකුට කෑවටකමක් නෑ කියලා. නමුත් ඇයි ඒකට යටවෙන්නේ. මා යෝජනා කරන්නේ. පූජාව තිබ්බට පස්සේ බුද්ධ පූජාව ඔබ පූජාව බෙදන මුොහොතේම, හිටං අතරන්න. බොහෝ දෙනෙ ගතින් අතැහැරයාට හිතින් අතාරන්නේ නෑ. ඕකතමයි වෙන්නේ. හිතින් අතාරින් නැතිනි සාතමයි අයට කියන්නේ දරුවට කියනෝ පූජාව අයිං කරන්න පුතේ බුද්ධ පූජාව දැන් වෙලාව පහුවෙනෝ නේද කියලා. දරුවා ඒකගෙන හිල්ලා ඩස්පෙන් එකට දාන්න හදනකොට. වැඩි හිටියෝ කියනෝ අපරාධි කියලා. අප රාධි ඕක සතිකුට දීපංපුතේ. දෙම්බලන් අප රාධි කියන වචන කියවුණොත් අපේ කටින්. ඇත්තට ම අපි බුද්ධ පූජාව තියලද නැද්ද. පූජාව තිව්වනං පූජාව ඉවත් කරන කොට හිටින් අතැරල තිපන ඒක ඩස් පන්න එකට දැම්මත්තිකයි. සතෙකුට දුන්නත් එකයි. මොනව කළත් අපි හිතන්න වැඩක් නෑ. ඒක අපරාදේ ඕක සතෙකුට දීපං කියල කියන්නේ මේක හිතින් අතෑරල නෑ ඒකයන්නේ පූජාව හරියට කියල නෑ මේ පරිත්‍යාගය මේ දන්දී හරියට කරලා නෑ පෙන්වතුනේ. එහෙම කලානං ඔය වචනය අපේ කටින් පිටවෙන්නේ නෑ. ඒකයි. ඒ නිසා අන්න ඒ තත්ත්වය හදාගණ්ඩ ඕන පෙන්වතුනේ. මායෝජනා කරන්නේ. පූජාව තැන්පත්කොට ගාතකයා පූජා කළ පසු. නැවතත් ඒ පූජාව තවත් පින් සිද්ධ කරගන්න කියල හිතාගෙන සත්තුන්ට හෝ හිඟෙන මනුස්්‍යයන්ට හෝ දෙන්ඩයන්ඩ එපා. සතිකුට යමත් දෙනවනං, ඔබේ කෑම පින්ගානෙන් බත්මිටක් වෙන් කරලා දෙන්නකෝ ඇයි එච්චර ලෝභකම ඉතිරිවෙන කෑම කොච්චරනං පින්වතුනි ඩස් පින්න එකට දානවද හැබැයි ඒ ගැන කෞුද කියන්නේ ඒ අප රාධ ඔයා කෑම වැඩියෙන් බෙදාගෙන බින්න එකට දැම්ම නේද කියල කවුරුවත් කියනද කිසි කෙනෙක් කියන්නේ බාල්ටිගණන් බාස්කට් ගණන් ගොඩ ගැහෙනෝ ඉඳුල්බත් පළන වෙන අපරා අන්න අපරාධෙදේ අන්න අපරාධෙද වැඩියෙන් බෙදාගෙන හක දැමීම ඒ අපරාධයක්. නමුත් එච්චර බින්නන්න එකට දාල ඒවා අපරාදේ කියල නොහිතන ඔබ අර බුද්ධ පූජාවී බත්මිතු දස් පින්නේ එකට දාන්න කියාම ඉතින්ට අපරාධදි කියන. පුදුම චින්තනයක් අපේ. බලන තන්හාව ඇතිවෙන තැනේ හැටි. එ බලන්න පින් නතුනී එලවලුවක් ගෙදරගේනවා. එලවලුව කඩන තැන ඉඳලා ගහෙන්. ඔබේ ගෙදරට එනටිකට සීයට හතලිහකට වඩා විනාස වෙලා. එ ඇදකට දන්න බෑ. මොකද මුල් ගොවි අගෙන් එලවලු ටික අරගෙන ඒලවලු ටික ගෝනිවල පටවලා ඈතට ගෙනියෙනකොට ඒ ගොඩක් තැලිල පොඩිවෙලා ඒවා ඊට පස්සේ තොගවෙලෙන් ද මොකද කරන්න ඒව ගැල්ලා ඒවායි තියෙන තෙලිච්ච ටිකායින් කරලා අර ටික තෝර ගන්න කොටයින් කොටසක් ඔන්න විනාශ වෙලා ගවෙලෙන්දගෙන් චිල්ලර වෙලෙන්දා අරගෙන ඒත් ගෙනල්ල මොකද කරන්නේ ලූනු නම් ඒව නැවතත් සුද්ද කරල ගෝව ගෙඩියකනං ගෝව ගෙඩිය ආපහු කොළ දෙක තුනක් වටේට තැලි එච්ච කපල දාලා ලීක්ස් ගහකනං ආපහු මුල් කොළ කීපයක් අයින් කරල තමයි එතන තියන්න දැන් ඔබ පාරිභෝගිකයා ඔබ ගිහිල්ල ඒ ගෝව ගෙඩියක් ගෙදර රං එෙන අරගෙන එන්නකොට ආපහෝ ඔබෙන් අතින් සීරිච්ච තැන් තිෙනවනං අන්න ඒව අයින් කරනවා. කපල දානෝ පැත්තකට. ලීක්ස්ගහක් ගත්තොත් ඒත් එහෙමයි. කැරට්ටලයක් ගත්තොත් සම්පූර්ණ ගන්නේ නෑ. සුද්ධ කරලා එකකොන් කපලා අයින් කරලා මඩෑරල ඒවත් තමයි කරන්න. දැන් ඔබ ලිපට යනකොට මේක තැම්බෙන්න. කොච්චර ප්‍රමාණයක් කර මුල් ගොවියාගෙන් ගත්තු තැන ඉඳලලා ඔබේ ළඟට එන කොට කොච්ච්‍ර විශසයක් වෙලාද. සීයට හැටක් විතර අයින් කරලා. ආන් අපරාධි වෙනතිේ. ඒකයිය අපරාදය. ඒක නිසිවිදියට ඇහුරුම් කරලා තැන්පත් කරලා නොගෙන එකේ ප්‍රතිඵලය. එතන අපරාධයක් වෙනවා. නමුත් පින්වතුනි. ඔබ හදන ව්‍යන්ජනයක කොයිතරං කොටසක් අහක යනවද ඒව ගැන හිතන් නැති ඔබ බුද්ධ පූජාවට තියෙන බත්මිට ගැන හිතනවා ඒ නිසා එතින්ට ඇතිවෙන්න ඕන දානය එතනදී ඇතිවෙන්න ඕන පරිත්‍යාගය එ පරිත්‍යාගයඒ ධනය එතන ඇති වනොත් හිටන් තමයි ඒක අතරෙන්ට ඕන හිතින් අතඇරල දන් දෙන්න පුරුදුුවෙන්ට. ඒක අත්‍යවශ්‍යයි. ඒම උනොත් විතරයි සැබෑදානයක් වන්න. ඒ නිසා මේ බුද්ධ පූජාව මායෝජන අකරන්නේ ඔබ සතකුට දෙන්ඩ එපා. හිගන මනුස්සයකුට දෙන්ඩත් එපා. ටස්බින්න එකට දාන දේහෙම දාන්න දෙන්න. පරාධදි කියල වචනය කිය වුනොත් බුද්ධ පූජාව තියල නෑ ඔබ මේක හිත අහදාගන්න. හිතා අහදාගන්න නැතුූ මේක දීල වැඩක් නැහැ. ඉගනිසා හිත අහදාගන්න. දැම් බලන්න වෙන්න වෙනද. ැම් බලන්න පෙන්න්නතුනි. ඔබ පූජාව දරුවෙකුට කිව්වා හ අයින් කරන්න කියලා. ඒ දරුව ගිහිල්ලා බින්න එකට දන්න ැතුම ඉපා කියන ඔ ඔබ කියන සතිකුට දෙනට කියලා. දැන් සතුන්ට දෙන්න පුරුදුුවෙනවා. අපි හිතුමු සමහර ගෙවල්වල පූජා විවරුණු ගමන් දෙන්න ලේෙන්නුන්ට කපුටොන්ට මේ වගේ සතුන්ට තමයි දෙන්නේ. දැන් ලේනූ පුරුදුුවෙනවා දවසත් දෙකත් තුනත් දුන්නාම ඒ නිසි වෙලාවටම එතෙන්ට එන්න දැන් ඔබ. හරි ආසාවෙන් පූජාඉවරුණු ගමන් මොකද කරන්න ලේෙන්වුන්ට දෙන. ඒ ගොල්ලොත් බොහෝම සතුටින් ඒ බට්ටික කන්නේ. ලේෙන්නුන්ගේ බටපිරිෙන එක හරි. එක ඇත්ත ඒ වනාට පින්න්නොතුනේ. ඔබේ පිනපිරෙනවද නෑ මොකද වෙන්න. ඔබ දැම් පපුරුතු වෙලා පූජාව ඉවරවෙනකම් ඔබ නොසන්සුන්. ඇයි අර ලේෙන්වුන්ට මේ ට්ටික දෙන්න. දැ ඔබ පූජාව බෙද්දිත් ඔබට මතක් පන්නේ කවුද බුදුහාමුදුරුවෝ දර ලේෙන්න්නුටිකද. ඔබට මතක් පෙන්න්නේ ලේන්නු ටික. එතකොට බුද්ධ පූජාව බෙදන්නේ බුදුරජාණන් වහන්සේටද අර ලේන්නු ටිකටද. පින්නතුනි ලේු ටිකට නේත පූජාව දන්න. එතට ඔබ පිනක් කරගත් අද නෑ පෙන්නතුන. ලේෙන්නුන්ට කෑම දෙන්න ඕන්නම් ඒක වෙනම බට්ටිකත් දෙන්න. පූජාව දෙන්න හුරුවුණොත් වෙනදේ ඕකයි. දැන් ඔන්න හිතන්ඩ එක දරුවෙකුට කියනවා පුතේ ඔය පූජාව ගෙනෙහිල්ල අන්නර බල්ෙකුට දීපන් කියලා. ඒ දරුව මොකද කරන්නේ පූජාව ගෙනෙහිල්ල අනල ගෙදර ඉස්සර හටනව බල්ලෙක් ඒ බල්ලට දෙනවා. බල්ලත් හැම දාම එනවද. මේ දරුවත් මේක කරනවා. සුමානයක් කමාරක්කෝක කරනකොට ඊට පස්සේ ඔන්න ඊට පස්සේ දවසක එනවා පූජාව දෙන්න හදනකොට අර බල් අත් එක්ක තවත් එකෙක් ඇැවිල්ල දෙන්නයි. දැන් දෙන්නෙකුට දෙන්න අර පූජාව මදි. නමුත් මේ දරුවම කොද කරන්නේ වට්ටික අනලා හරියට සමානව බෙදලා අර බල්ලො දෙන්නටම දෙනවා. හැබැයි දෙන්නට මදි කාල තොලකට ලෙවකාල දරුව දිහා බලාගිදල යනවා. මේ දරුවට තේරුණා මේ පූජාව එක්කෙනටත් මදිී එක බල්ලෙකුටත් මදිී මේ අනල දෙනකට දෙන්නෙකුට කොහොමත් මදි. දැන් මේ දරුව ගිහිල්ල අම් මට කියනු අම්මේ වෙනදනම් එක බල්ලයි ඉන්නේ. අද බල්ලු දෙන්නෙක් හිටිය. දැම් මොකද කරන්න. මේ පූජාව ඒ බල්ලො දෙන්නට මම්මි මංවෙන් කරල දුන්නා. හැබැයි මදි අම්ම ඒ අයත් මගේ දිහා බලාගෙන ඉඳල ගියා. දැ පුතාර දරුව කිව්දේ අම්මගේ හිතට වැදුනා. අම්මා හෙට පූජාව බුද්ධ පූජාව බෙදනවා. බෙදනකොට මතක් වෙන්නේ මොකක්ද අර දරුව කිව්ද මොකද දරුව කිව්වේ අම්ම වෙනදනම් එක බල්ලයි අද බල්ලු දෙන්නෙක් හිටියා පූජාව දුන්න මදි මගේ ඉදිහත් බලාගෙන ඉඳල ගියේ කියන එක මතක් වෙනවා. දැන් අම්ම පූජාව පෙතන කොට බෙදනවා එහනම් එක බල්ලට සෑහෙන්න්න බෙදල මදි බල්ලො දෙන්නට මැතිවෙන්න බෙදන්ට ඕන. දැම් පින්නතනි පූජාව වෙදුවේ බුදු හාමුතුරුවන්ට දාර බල්ලො දෙන්නටද. ආන්න ඒකයි ඔබට කියන්නේ මේ වගේ දෙයක් පුරුදු කරගණ්ඩයි පා එහෙමවනොත් බුද්ධ පූජාවතියන්නේ බුදුරජාණන් වහන්සේට නෙමේ අපි මේක හිතන්න මෙන්න මේක නොහිතන නිසා තමයි මේ වරධපෙන් සිද්ධ වෙන්නේ ලේෙන්වුන්ට දෙන්න පුරු දුනත් කපුටන්ට දෙන්න පුරු දුනත්, බලල්ලුන්ට දෙන්න පුරු දුනත්, බල්ලොන්ට දෙන්න පුරු දුනත් වෙන්න ඕකයි. එහෙනම් පූජාවට මොකද කරන්න. පූජාවවරුණාට පස්සෙ කොහේ හරි උඩකින් තියන්න කැමති සතෙක් කාල යැයි. හැබැයි. අහවල් සතාට දෙනවා කියන චේතනාාව ඇතිකර ගණ්ඩෙ එපා. ආන එහෙම ඇතිකර ගත්ොත්. ඔබ පිනක් නෙමෙයි කරල තියෙන්නේ පවක්. ඒ නිසා පින්නතුනි හොඳින් හිතන්න ඕන බුද්ධිගෝචර වෙන්ඩෝන සිහිය තියෙන්න ඕන යෝනිසෝ මනසිකාරය තියෙන්න්න ඕන සති සම්පජයේ තියෙන්න ඕන කරන දේ පිළිබඳව දැනුවත් වෙන්්ඩෝඕන එහෙම උනොත් තමයි අර්ථ සම්පන්න දෙයක් කරන්න පුළුවන් වෙන්න. ඒ නිසා අදින් පස්සේ පූජාව තියෙනකොට හොඳින් හිතන්ඩ හොඳින් හිතල කටයුතු කරන්න අන්න එහෙම වනොත් මහා පින් රැසක් එකතු වෙන මහාපුුණ්‍ය කර්මයක් කරන්න පුළුවන් මොකද පින්වතුනි මේ ලෝකයේ ඉන්න පූජාවන්ට සුදුසුම උත්තමයාණන් වහන්සේ බුදුහාමතුරුව. කොට බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ සිහි කරලා බුද්ධ පූජාවතියමු එං ලැබෙන්නේ අනන්ත වූ ආනිසංසයක් දක්කිනා විභංග ෂූත්‍රය පුද්ගලික දියහැකි දානවර්ග දා හතරක් සඳහන් වෙන. මේ දානවර්ග දා හතරෙන් පෙන්වතුනි පළමුවෙනිම දානය තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේට දෙන දානය ආන්න ඒ දානය මේ විදියට සිද්ධ කරලා මහත්ඵල මහානිසංසල බන්්ඩ පුළුවන් ඒ නම් පුද්ගලිකව යමක් පූජා කරනව නං ඉහලම ආනිසංසයක් ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේට සිදුකරන දානේ. ඒ දානය කරන්ඩ පන්නතුනේ ඒ දානදාහතර අතරේ අවසානධානය තමයි බලු කපුටන්ට දෙන දානේ තිරිසන්ගත සතිකුට දින දානේ. ඒ නම් බුද්ධ පූජාව නම් වූ උත්තරීතර පොුණ්යක්්‍රාව කරන්න ගිහිල්ලා. අවසානධානයට වැටෙන දේකරන්ඩ පෙළඹෙන්ඩ එපක්. ඒක වෙනම කරන්න. බල්ලෙකුට කපුටෙකුට ලේනිෙකුට හිඟන්නෙකුට යමක් දිනයක හොඳයි. එකවරදක් නෑ. දෙන්න ගියාම හිතන්නපා මෙයා මොකද තන්නෑ කරන්න මේක කාවිද මේක පැත්තකට දායිද වෙන කෙනෙකුට දෙයිද විසිකරයිද එහෙම නැත්තන් මම දෙන කාසි අරගෙන ගිහිල්ලා මේ කසිප්පු බොයිද කුඩු ගහයිද මේවා අපිට වැඩන්න දුන්නට පස්සේ. දෙනවනම් අතෑරල දෙෙන්. අතෑරල දුන්නොත් ඔබට එයින් පිනක් ලැබේ හැබැයි දෙන්න ගිහිල්ලය අතැරල දෙන්නතුව අල්ලගෙන දීලා ඒ තමන්ටත් නෑ එතකොට දුන්නු දෙයින් පිනකුත්තත් පෙන්න්නේි නෑ. ඒ නිසා හොඳින් තේරුම් ගණ්ඩ පිනක් අත්පත් කරගන්නට නං අතහැර පරිත්‍යාගසීලී ධනමිය චේතනාවේ. නිර්ලෝ ඔබීවමීදී කරන්නුව. ලෝබ සහගත චේතනාවෙන් දීලා අපට අදාළ පින සිද්ධ කරගන්න බෑ. නිර්ලෝබී චේතනාවෙන් දුන්නාම තමයි මේ පින සිදු කරගත හැකේ.ඒ නිසා අම්මේ තාත්ත්ේ. ඔබ දැන් වයෝවෘධ තත්ත්වයට පත්වෙලා ඇති. නිවසේ. හැම මොහොතකම මේ දහමත් එක්ක ඉඳගෙන පින්කමක් කරන්න. මොකටද මේ මැරිල යන ජීවිතයේ තන්හාවෙන්ම එකතු කරගෙන. සමහර අයගේ අයෝවුරු දායකි කාමරයට ගියහම යන අඩිපාර විතරයි තියෙන්නේ. අනිත් සේරම පත්තර කොලයි හැම දේම කනෙල්ලර කාමරය. ගුළි ගුලි හදලා තැන්තැන්වල ඔබල තියෙනවා ඒතරන්තන්හාව මැරුණත්ති යන්නේෙ නෑ හිතනින් පෙන්වතුන. ඒ නිසා එවැනි තත්ත්වයකට අගාධයකට මේ ජීවිතේ ඇදදාගන්න එපා මෙච්චර සුන්දර මනුෂ්‍ය ජීවිතයක් ලැබිලත් ඒ මනුෂ්‍ය ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ගන්න අපට අවස්ථාව ලැබිලත්. යි උපරිම ප්‍රයෝජන නොගෙන නිකරුණේ. මෙහි වටිනාකම තේරුම්ගන්නතුව ගත කරලා මරනාසන්න මොහොතේදී අකුසල සහගත පාපි ලෝබී තන්නහාදිික දදේශ සහගත චේතනාවක් හිතටරගෙන මැරි ලගිහිල්ලා සතරාපායකට වැටෙන්ඩ එපා. අධික තන්නාවෙන් මැරුණොත් ප්‍රේතලෝකය උපදින්නේ. අධික දේශයෙන් මැරුණොත් එක්කෝ නිරයේ එක්කෝ තිරිසන් ලෝකය උපදින්නේ. එහෙනම් අපි වගබලාගන්්ඩෝන තිරිසන් ලෝකෙකට නොවැටි නිරයට නොවැටි ප්‍රේතලෝකයට නොවැටි පින්මතුනි ජීවිතය ඉදිරියේ සුගතියක් ලබන්න. අන්නේ සුගතියාත්පත් කර ගණ්ඩනං. අපි වඩාත් කල්පනාකාරීව කටයුතු කරන්න ඕන. එහෙම නොවනොත් මෙච්චර වාසනාවන්ත ජීවිතයක් අකාලයේ විනාස කරගන්නවා. අන්තිමට දුක් විඳල්ල විඳල මැරෙනු. අරව හම්බකරපුව ගෙනියෙනවද. නෑ ඔය කොච්චර ගොඩ ගහ ගත්තත්. අබ මල්රේනුවක දෙයක් ගෙනියන්ඩ බෑ. මේක තේරුන් ගණ්ඩ අතට ගත්ත අල්ලන්න පුළුවන් හැම දෙයක්ම දාලා යනම්. හිතට ගත්ත ටික විතරයිනය අරංයන්. ඒ නිසා මේක තේරුන් අරගෙන මේ මනුෂ්‍ය ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන මෙලුවත් හොඳින් ගත කරලා යහපච්චුති සිතක් ඇතිකරගෙන පින් කරලා අවසානී හොද්ද ප්‍රතිසන්ධියයක් ලබල සකලක් ලේෂයන් ප්‍රහීන කරලා අමාමහනිවනින් සැනසෙන්ඩ ප්‍රාර්ථනා කරමු. ඒකතමයි ඔබත් මමත් කළ යුතුකර්ය. ඔබ සැමට අමාමහ නිවනම සිද්ධ වීවා. මේ උතුම් ධර්මදාානමය පුුණ්‍යකරමයෙහි සැදහැතිදායකත්වයගෙන කටයුතු කළේ බත්තරමුල්ලේ පදංචි, චමරී රණසිංහ මහත්මිය, චානක රණසිංහ මහත්මා සහ, ජිත්වා රණසිංහ, ආදරබරතියනිය යන පින් වත්ති දෙනා විසිනොයි. මෙ පින්වතුන්ගේ ප්‍රධාන අරමුණතමයි වසර දහත් වනක් ආයුවළදාා ගිලන්වසිට්ට, මීට වසර පහළුවකට පෙර පරලෝ සපත් වූ, ඊශානී රණසිංහ, ආදරණය දියනියගේ විසි අටවන ජන්මදිනය සහ. අපප නමින් මිය පරලෝ යන්නටඒදුණු සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ට පින් දෙන්ඩ මේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා. තමන් නමින් මියගිය සියලුම ඥාතීන් සිහිපත් කරලා. පින් නතුනීතින් මේ ආදරබරදියනිය හිටියනං අවුරුදු විසි අටක් වෙනවා. බලන්න එතින් ඇයගේ කර්මදෝෂයක් නිසා ඇයටම අන්ඩ සිද්ධ වනා. නමුත් ආදරබර දෙමාපියන් ඇය වරින් වර සිහිපත්කරමින්. පින්දීම්. පු ු මෝදනා කිරීමම් සිද්ධ කරනවා. එකයි තාම වැදගත්කොට සැලකීයුතු සත්පුරුසක්‍රියාවක්. ඒවගේම තවත්තරමුණු සඳහන් කල්ලති නො සෙත්් ප්‍රාර්ථනා කරන්ඩ හැත්ත හත්වන වියහි පසුවන සෝමා තලපත්පිටිය මෑනියන්ට සහ චින්තා නා කළන්ந்த පුංච අම්මාට නිදුක් නිරෝගී චිරජීවනී ප්‍රාර්ථනා කිරීම සැත්තැම්බර් දහවන දින විසිහතරවන ජන්මදිනය සැමරු සයුරී තලපත්පිටිය දියනයට නිදුක්නිිරෝගී වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කිරීම ජිත්වා අරණසිංහ දියනියගේ අධ්‍යාපන කටයුතු සර්ුව ප්‍රකාරයෙන්ම සාර්ථකවේවායි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ අරමුණු මුදුන් පත්කරගැනීම සඳහත්තමයි අද මේ උදාාර්තරමහා පුුණ්්‍යකර්මය සිද්ධ කරේ. ඉතිං අපි ප්‍රාර්ථනා කරනවා. ඔබසිියලු දෙනාටම මෙලොව යහපත වේවා පරලෝ සුගතිය වේවා ඒ වගේම හැත්ත හත්වන වියහි පසුවන මෑණියන්ට දීර්ඝාවිෂවේවා ධර්ුමය හොඳින් හඳුනාගන්නට ශක්තියවා සනාවලබේවා පරලු සුගති අත්්‍යේවාවසන අමාම හනිවනම ශක්ෂාත්වේවායි පාර්ථනා කරමු. ආකා සට්ඨාජබු මට්ඨාදේවා නාග මහිතத்திකා, ප්ඥන්තං අනුමෝ දිත්වා චිරංරක්කන්තුලෝකසාසනං ආකා සට්ඨාචබුම් මට්ටා දේවානාගා මෛතිකා පඥන්තං අනුමෝ දිත්වා චිරංරක්කංතු දේසනං ආකා සට්ඨාචබුම් මට්ටා දේවානාගා මෛத்திකා පං්ඥන්තන් අනු මූතිත්වාචිරංරකං තුමං පරන්ති. වස්සාන ධර්මදේශනා ජුබ් නාලිකා හොස්සේ ඔබ ඒශ්‍රවණය කළේ වසර දහතුනක් අයුවලදා ගිලන්වසිට නීට වසර පහළවකට පෙරപලූ සැපත්തു ඊෂාന රන්സසිං് ආද්‍රණිය දියනියගේ විස අටවන ජන්මදිනේ සහි කරමින් ඇට මතු බවයන්හිදී අකල්මරණවලට കුතුර නොවී දීර්ඝශ ලැබීම පෙනණස වස්සාන ධර්මදේශනා യൂ്യබ් നලිකා සේසිදුുകළ ධර්මදාන බേපින්කමයි. සිදුකලාවූ ධර්ම දානමේ කුසලේ ආනුභාවේ පලයෙන් බත්‍රමුල්ලේ පදිංචි චමරේ රණසිංහ, චානක රණසිංහ සහ ජිප්මා රණසිංහ තියනිය ඇතුළු පවුලේ සියලුම දෙනාට නිතු නේරෝගීසුවය උදවේවායි සාතු සිතිින් ප්‍රාර්ථනා කරමෝ. ධම්ඇැසුවඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. වස්සාන්නන ධර්මදේශනා YouTube නාිකාවුස්සේ දායකත්තු ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍යනම් දැන්ම කතා කරන්න බිදුඇයි හතයි එකයි අටයි, පනස් හතයි, පනස් හතයි, දහතුන දුරකතනංගේට, බිින්දුඇයි හතයි එකයි අටයි, පනස් හතයි, පනස් හතයි, දහතුන දුරකතනගේට. WhatsAppස, වයිබ, ඉමු මකින් දැන්ම කතා කර ඔබේ දයිකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවාගන්න. දහම්ම සූභ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවත්තමු ධර්ම දේශ්නා ශ්‍රමණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTubeුප නෑලිකා ව දැන්ම සස්කයිබ් කරන්න බෙලයිකරනය ලික් කරන්න.